විදිහට ඔබට තවත් අලුත් වැඩසටහනකින් කේසර නැනසල කඳගරේ පුංචි අපේ ඩිජිටල් ඉස්කෝලෙන් අපි ඔබව හමු වෙන්නට සූදානම් වෙන්නේ 11 වසරේ අදදී දුවදරුවන්ට විශේෂ වුණු ගණිතය පාඩමක් සමගින් ඉතින් අදේ සුවිශේෂී ගණිතය පාඩම කරන්නට මැදිරි පරිශ්‍රය අප බොහොමත්ම ගෞරවයෙන් ආරාධනය කරා සෞද්ද ආචාර්ය මණ්ඩලයේ ශාෂික සමරනායක ගුරු මහත්මයාට. ඉතින් අපේ බොහොමත්ම ගෞරවයෙන් එතුමන්ට ඒ ආරාධනය කළාම ඒ ආරාධනය පිළිගෙන අද එතුමන් සූදානම් වෙනවා මැදිරි පරිශ්‍රයේ සිට සජීවීව මෙලෙසින් මේ වැඩසටහන අදමිය දුවේ පුතේ ඔබට හරි ආදරෙන් කන්නගරෙන් තින්න කරන්නට. අයිබෝවන් 11 ශ්‍රේණියේ දරුවන්ට ගණිතයේ විෂයට යැත්තේ वर्ग समीकरण पाठ इदिरीपत्टाई अभी मे बलाभूत वर्ग समीकरण पाठ मे दहांगिनी पाठ मे वर्ग समीकरण विसद क्रम पुनः कपटी तीर इन क्रम अक्तम साधक भावित वर्ग समीकरण विसदे ईलग क्रमेतम वर्ग पूर्णे वर्ग समीकरण सदी ईलंग क्रमेतमाय सूत्रे भावते वर्ग समीकरण सदी अपि मे क्रम तुणे एक क्रमेन तमाय कथागण ये पलविन क्रमे साधक भावते वर्गित समीकरण विसदी अपि बालम मे साधक भावते वर्गित समीकरण विसदानि कोमद किल मे पिलिबंद दहाय श्रेणी वर्गद समीकर विसदी मूलिक अभी मुलिम बल ये धनम पोड मत मुलिम साधक भावित वर्गज समीकर विसदन को मे दीलातीन वर्गज समीकरण एक्स वर्ग धन बी एक्स धन सी समान बिंदु आकार वर्गज समीकरण तमाय अपिट विसंदाने इतकोट फलमुन मे दीलातीन वर्गज समीकरण एक पैक्ता बिंदुट समान करंडो ईलंगट एविट लबेन समीकरण एक वर्ग धन बी एक्स धन सी समान बिंदु आकार लियागाट एक वर्ग धन बी एक्स धन सी कियन वर्ग प्रकाशन साधक देखक गुणित आकार लियागाडो इन पासे तमाय मे समीकरणे विसंदुम अपिट गन्न पुलुवन वेन्ने ए विसंदुम गन्न अपि मेन्न मे गुणय पाविच्चि करला तमाय एके विसंदुम अपि होयन्न वेन्ने एकट कियनवा अपि शून्य गुणय कियला मुकद्द अपि बलमु शून्य गुणय कियला कियन्ने मेकेदि कियनवा पोदे साधक देखक गुणितय शून्येट हेवत बिंदुवट समान वे नम इन एक साधकया हो शून्येट समान वियतुय किया एकापि गियाउ देखेन गत्त देव अपि बलमु मे साधक देखक गुणितय शून्येट समान करला एक विसंदुम गन्न आकार अपि पालमुयेन्म बलमु मेन्न मे समीकर मेके तियेन्ने एक्स वारया एक्स ऋण पहा समानाय बिंदुव कियन एक विसंदन्न कियला दी अपि अर इगेन गत्त मूलिक पियवरट अदालव मेके एक पैत्तक बिंदुवट समान वेला दी मे पैत्त वर्गज समीकरण हदय एक साधक होयलाती साधक होयलाती अपि बालमु मेके साधक कियक तीनोद कियला मेके तीनोद पुते साधक देगा एक साधक तमाय एक्स कियन एक
අනිත් සාධකය තමයි x ඍණ 5 කියන ප්‍රකාශනය. ඒක ලියලා තියෙන්නේ වරහන තුල. එහෙමනම් අර ශූන්‍ය ගුණය කියන එක මෙන්න මෙතනට දාන්නේ කොහොමද කියලා බලමු පුතේ. x සාධකයක් හෝ බිඳුවට සමාන මේ නම් in x සාධකයක් හෝ බිඳුව විය යුතුය කියලා දෙනවා. එහෙනම් එක සාධකයක් තමයි x. එහෙනම් x වල ගැයත් බිඳුව වෙන්න පුළුවන්. අනෙක් සාධකය x ඍණ 5. එහෙනම් ඒකත් බිඳුවට සමාන විය යුතුය කියලා තියෙනවා. මෙතන x වල ගැ අනිවාර්යෙන්ම බිඳුවම තමයි. මෙන්න මෙතන ගත්තොත් x ඍණ 5 සමානයි බිඳුව. මේක දැන් සරල සමීකරණයක් ලැබිලා තියෙනවා. මේ සමීකරණේ x වල ගැ හොයන්න ඕන නිසා මේ ඍණ 5 පුතේ අපි එහා පැත්තට අරගෙන යනවා. එතකොට අපිට මෙතනින් ලැබෙනවා x සමානයි ධන 5 කියන උත්තරය. එහෙමනම් මෙන්න මේ x වාරයක් x ඍණ 5 සමානයි බිඳුව කියන සමීකරණේ විසඳුම් දෙකක් ලැබිලා තියෙනවා. එක විසඳුමක් තමයි x සමානයි බිඳුව හා අනෙක් විසඳුම තමයි x සමානයි 5 කියන විසඳුම. අපිට සරල සමීකරණයක් වුණොත් අපිට ලැබෙන්නේ එක විසඳුමක්. වර්ගය සමීකරණයක් වුණොත් අනිවාර්යෙන්ම අපිට විසඳුම් දෙකක් ලැබෙන්න ඕනේ. ඒක නිසායි මේකේ විසඳුම් දෙක එකක් x සමානයි බිඳුව අනෙක x සමානයි 5 කියලා අපිට ලැබිලා තියෙන්නේ. අපි තව උදාහරණයකට යම්. මේකේ තියෙන්නේ සාධක දෙකක ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙනවා. එහෙමනම් x සාධකයක් හෝ බිඳුවට සමාන විය යුතුය කියලා තියෙනවා. එහෙනම් එක සාධකයක් තමයි x ඍණ 3 කියන එක, අනෙක් සාධකය තමයි x ඍණ 2 කියන එක. එහෙමනම් එක සාධකයක් x ඍණ 3 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව විය යුතුය. මෙතනින් උත්තරයක් එනවා. මේ ඍණ 3 පුතේ එහා පැත්තට අරන් ගියාම ධන 3ක් එනවා. මේ ඍණ 2 එහා පැත්තට අරන් ගියාම පුතේ ධන 2ක් එනවා. එහෙනම් මෙන්න මේ සමීකරණයේ විසඳුම් දෙකක් ඇවිල්ලා දිනවා. එකක් x සමානයි 3, අනෙක x සමානයි 2. අපි බලමු මේ ගණන් දෙකම අපි හැදුවේ සාධක සොයලා දින අවස්ථාව. මෙන්න මේ ගැටලුව x වර්ගය ධන 3යි x සමානයි බිඳුව සමීකරණය විසඳන්න තියෙනවා. හැබැයි මේක සාධක දෙකක ගුණිතයක් බවට පරිවර්තනය කරලා නැහැ. එහෙනම් පළමුවෙන්ම අපි අර පියවර ටික ගත්තොත් එක පැත්තක් බිඳුව වෙලා තියෙනවා, අනිත් පැත්තේ වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ. එහෙනම් අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ පැත්තේ වර්ගජ ප්‍රකාශනේ සාධක දෙකක ගුණිතයක් හැටියට ලියා ගන්න ඕනේ. එහෙනම් මේ දෙන්නටම පොදු සාධකයක් තියනවා පුතේ, x කියන එක. එයාව ඉවතට ගත්තහම අපිට එනවා x වාරයක් x ධන 3 සමානයි බිඳුවයි කියලා. අන්න අපිට දැන් ආවා සාධක දෙකක ගුණිතය බිඳුවට සමානයි. එහෙමනම් අර ශූන්‍ය ගුණය මෙතනට දාන්න පුළුවන්. x සාධකයක් හෝ බිඳුව විය යුතුය. එහෙමනම් එක සාධකයක් වෙන්නේ x, අනෙක් සාධකය එන්නේ x ධන 3. එතකොට x සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුය කියලා අපිට ලියන්න පුළුවන්. මෙතනින්
अनेक साधक एक समानाय बिंदुआय एक समानाय ऋण तुनाय केला उत्तर देगा අපි ඊළඟට තවත් ගැටලුවක් හදන්න යමු. මෙන්න බලන්න. x වර්ගය ඍණ 9 සමානයි බිඳුව සමීකරණය විසඳන්න තියෙනවා. එතකොට මේ දීලා තියෙන ප්‍රකාශනය අපි බලන්න ඕනේ පොදු සාධක ඉවත් කරන්න පුළුවන්. වර්ග දෙක අතරේ ප්‍රකාශනයක්ද त्रिपद वर्गज प्रकाशन अंतरयाने මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයේ සාධක හොයා ගන්න ඕනේ මේක x වර්ගය ඍණ 9 කියන එක ලියන්න පුළුවන් පුතේ 3හි වර්ගය කියලා එතකොට x වර්ගය ඍණ 3 වර්ගය කියලා ලියුවාම ඒකේ සාධක දෙක ගුණිතයක් කියලා ලියන්න පුළුවන් x ऋण तुन वार्या x धन तुन समानाय बिंदुव කියලා. එතකොට සාධක දෙකක ගුණිතය බිඳුවට සමාන වෙලා තියෙන්නේ. එහෙමනම් x සාධකයක් හෝ බිඳුව විය යුතුය. එක සාධකයක් එන්නේ x ඍණ තුන සමානාය බිඳුව හෝ අනෙක් සාධකේ එන්නේ x දාන තුන සමානයි බිඳුව විය යුතුය මෙතනින් උත්තරයක් එනවා පුතේ x සමානයි 3යි මෙතනින් උත්තරයක් එනවා x සමානයි ඍණ 3යි අපි ඊළඟ ගැටලුවට යමු x වර්ගය ධන x ඍණ 6 සමානයි බිඳුවයි මේ වගේ ගැටලුවක් අපිට දැක්කහම මතක් වෙන්න ඕනි මෙන්න මේ පැත්තේ තියෙන්නේ ප්‍රකාශනයට අපි නමක් කියන ඒකට කියනවා පුතේ පද තුනක් තියෙනවා එහෙමනම් ත්‍රිපද වර්ගජ පදයක් තියෙනවා එහෙමනම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් අන්න යාගේ සාධකයි හොයන්න ඕන मेके साधक होयन क्रम हतरा कपी गिन गिन तीन मेकड़ किनो धन अंतरया मेन्न मे ऋण हये लपुन ऋण एना अंतरया नं मे हये किन संख्यावे साधक देक देके ही अंतरय हेवा वेनस गन्नोने मेन्न मे बीजीय पदे संगुणके किय तीन मेद एक वेन එහෙමනම් වෙනස එක වෙන්න හයේ සාධක දෙකක් මොකක්ද හයේ සාධක ලිව්වොත් එක්වරක් 6 දෙවරක් 3 ඒ දෙකේ වෙනස එකක් වෙන්න නම් අපිට ගැළපෙන සාධක දෙක තමයි දෙවරක් 3 හැබැයි මෙතනට එන්න ඕනේ ලකුණ ධන මෙයා ගුණිතය තමයි සාධක දෙක ගුණ කරාම ලකුණ ඍණ වෙන්න නම් සාධක දෙකේ ලකුණු දෙක අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනේ සාධක දෙකේ ලකුණ වෙනස් වෙන්නත් ඕනේ මෙතන ලකුණ ධන වෙන්නත් ඕනේ එහෙමනම් පුතේ වැඩි එක්කෙනාගේ ලකුණ අපි දානවා ධන අඩු එක්කෙනාගේ ලකුණ දානවා අපි ඍණ එහෙනම් සාධක දෙකේ එන්නේ සාධක දෙක මේකට ගැළපෙන සාධක දෙක එන්නේ ඍණ 6 ධන 3යි ඍණ देखा, यह ना मैं त्रिपद वर्ग जब प्रकाशने अपी परिवर्तने करेगा ना वा पद हातराक सहित वर्ग जब प्रकाशने आकारे डमें, यह ना x वर्गय दान तुना x ऋण देखा x ऋण हाय समानाई बिंदुआई केला पिटे, यह ना
මේ පද හතරක් සහිත ප්‍රකාශනයේ සාධක හොයන්නේ මේක පද දෙකෙන් දෙක වෙන් කරන මේ පද දෙකෙහි පොදු සාධකයක් අපිට පේනවා ඒක තමයි x එයාව ඉවතර ගත්තාම ඉතුරු වෙන්නේ x ධන 3 මෙතන අනිවාර්යෙන් මේ ලකුණම තමයි ලියන්නේ මේ දෙන්නගේ පොදු සාධකයක් පේනවා 2 එහෙනම් ඉවතර ගන්නෙ ඍණ 2 එතකොට ඍණ 2 ඉවතර ගත්තාම බලන්න පොදු සාධකයේ x ඉවතර ගත්තාම x වර්ගයේ x වලින් බෙදුවාම මෙතන x එනවා ධන 3යි x x වලින් බෙදුවාම ධන 3යි මෙතන මේ ලකුණ එහෙමමයි ඍණ 2 ඉවතර ගත්තාම ඍණ 2යි x ඍණ 2ෙන් බෙදුවාම ධන x එනවා ඍණ 6 ඍණ 2ෙන් බෙදුවාම ලකුණ ධන 3 බවට පරිවර්තනය වෙනවා දැන් මේ පද හතරක් සහිත ප්‍රකාශනය පද දෙකක් බවට පරිවර්තනය ඒකෙනුත් අපිට පොදු සාධකයක් වෙන් කළ ගන්න පුළුවන් x ධන 3 මෙතනත් තියෙනවා මෙතනත් තියෙනවා එහෙනම් එයාව අපි පැත්තකින් අරන් තියෙනවා එහෙනම් මෙන්න මේ ටිකෙන් x ධන 3 කියන එක ගත්තාට පස්සේ ඉතුරු වෙන්නේ අපිට මෙතනින් ඉතුරු වෙනවා x කියන පදය මෙතනින් මෙයා මෙතනට ගත්තාම ඉතුරු වෙනවා ඍණ 2 කියන පදය එතකොට මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් ආකාරයට ලියලා තියෙනවා එක සාධකයක් තමයි x ධන 3 අනෙක් සාධකය තමයි x ඍණ 2 එහෙමනම් මෙතනට ආවට පස්සේ අපිට අර ශූන්‍ය ගුණය දාන්න පුළුවන් එහෙනම් සාධක දෙකේ ගුණිතය බිඳුවට සමානම් එහෙන් x සාධකයක් හෝ එක සාධකයක් x ධන 3 හෝ අනෙක් සාධකයක් x ඍණ 3 සමානයි බිඳුවිය යුතුය මෙතනින් එනවා පුතේ x සමානයි ඍණ 3යි මෙතනින් එනවා පුතේ x සමානයි ධන 2 එතකොට මෙන්න මේ ආකාරයට තමයි මෙන්න මේ වගේ සමීකරණයක් විසඳන්නේ දැන් අපි ඊළඟට බලමු ඊළඟ සමීකරණයේ විසඳන හැටි දැන් මේ අපි එකින් එක කරන්නේ ගණන් ගණිත ක්‍රම ටිකක් කරන්නේ ඊළඟ ගැටලුවේ පුතේ අපිට දීලා තියෙන මෙන්න මේ ආකාරයට බලන්න මෙතන තියෙන වෙනස මොකක්ද අපි ඉස්සෙල්ලා හදපු සෑම ගැටලුවක්ම එක් පැත්තක් බිඳුවට සමාන වෙලයි අපි ගැටලුව විසඳන්නේ නමුත් මේකෙදි එහෙම නැහැ මේකෙ දෙපැත්තේම බීජීය පද තියෙනවා එහෙනම් අපි පළමුවෙන් කරන්න ඕනේ මේකෙ එක පැත්තක් බිඳුවට සමාන කරන්න එහෙනම් අපි මෙන්න මේ පැත්තේ තියෙන සියලුම පද ටික මේ පැත්තට ගේමු එතකොට මෙතන ධන 5x මේ පැත්තට ගෙනාම ඍණ 5x මේ ධන 2 මේ පැත්තට ගෙනාම ඍණ 2ක් කියන දැන් අපි මෙන්න එක පැත්තක් බිඳුවට සමාන කරා ඊළඟට අපි ඉගෙන ගත්තා මේ දීලා තියෙන සමීකරණය x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට පරිවර්තනය කරන්න ඕන එහෙනම් පළමුවෙන් වර්ග පදේ එන්න ඕනේ එහෙනම් x වර්ගය හරි ඊළඟට එන්න ඕනේ බීජීය පදය ඍණ 5x ඒකත් හරි මෙන්න මේ දෙන්න බලන්න මෙන්න මේ සංඛ්‍යා දෙක එක වගේ පා ධන 8යි ඍණ 2යි සුළු කරන්න පුළුවන් එහෙනම් උත්තරේ ඉන්නේ ධන 6 දැන් මේ ආකාරයට දුන්න වර්ගජ සමීකරණය මෙන්න මේ ආකාරයේ වර්ග සමීකරණයක් බවට පරිවර්තනය කරා ඉන් පස්සේ තමයි අපි මෙන්න මේකේ සාධක හොයන්නේ එහෙනම් මේකට අපි කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා x වර්ගය ඍණ 5x ධන 6 ධන 6ේ සාධක එහෙනම් 6ේ සාධක ලකුණ ධන එකතු කරාම 5 එනනම් 3^2 හැබැයි ඍණ 5 වෙන නිසා ඒකේ ලකුණ දෙන්නම ඍණ වෙන්න ඕනේ එහෙනම් x වර්ගය ඍණ 3x ඍණ 2x ධන 6 සමානයි බිඳුව ආකාරය ලියන්න මේ පද දෙක
මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පද හතරක් බවට පරිවර්තනය කරා. ඉන් පස්සේ මෙන්න මේ පද දෙකෙහි පොදු සාධකය x කියලා අපි උතර ගත්තා. x වර්ගය x වලින් බෙදුවාම x 3 3 x x වලින් බෙදුවාම 3. මේ දෙන්නගේ පොදු සාධකය ඉවතර ගන්න මේ ලකුණ ඍණ 2 ඉවතර ගත්තාම x ඍණ 3 කියලා එනවා. මේ පද දෙකේ පොදු සාධකය ඉවතර ගත්තාම x ඍණ 3 වාරයක් x ඍණ 2 සමානයි බිංදුව කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපිට මේ ප්‍රකාශනය සාධක දෙකක ගුණිතය විදියට ලියලා දිනවා. ඒක සමාන වෙලා දිනවා බිංදුවට. එහෙනම් අර ශූන්‍ය ගුණය දාන්න පුළුවන්. එහෙනම් x සාධකයක් x ඍණ 3 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව දිය යුතුය කියලා ලියනවා. ඉන් පස්සේ උත්තරයක් එනවා මෙතනින් x සමානයි 3. අතනින් උත්තරයක් එනවා x සමානයි 2 කියන ඒවා තමයි සමීකරණයේ විසඳුම් කියලා. මේ හොයපු වර්ගජ සමීකරණ වලට විසඳුම් කියන එකට පොතේ අපි තව නමක් කියනවා. මේවටම මේ දීලා තියෙන වර්ගජ සමීකරණයේ මූල කියලාත් අපි භාවිතා කරනවා මේකට. ඒක භාවිතා කරන්නේ ප්‍රස්තාර වලින් එන්නේ මූල කියන වචනේ. හරි. ඊළඟට අපි බලමු දෙ වීජීය භාග ඇතුළත් වර්ගජ සමීකරණ විසඳීම. අන්න වර්ගජ සමීකරණ කියන පාඩමට තව විශේෂණ පදයක් ඇවිල්ලා තියෙනවා වීජීය භාග. එතකොට වීජීය භාගයක් වර්ගජ සමීකරණයකට දැම්මහම වර්ගජ සමීකරණ විසඳන්න ඉස්සෙල්ලා වීජීය භාග කොටස අපි විසඳ ගන්න ඕනේ. බලමු කුංචි උදාහරණයක්. එතකොට මෙන්න මේ වීජීය භාග ඇතුළත් වර්ගජ සමීකරණ විසඳීමේ ක්‍රම තියෙනවා දෙකක්. අපි ඒ ක්‍රම දෙකට ගැටලු දෙකක් අපි මෙතන දෙනවා. බලමු එකක් හදන හැටි කොහොමද කියලා. මෙන්න පළවෙනි ගන්න. x වර්ගය බෙදීම 3 සමානයි 2x කියලා දෙනවා. 2x කියලා දෙනවා. එතකොට මේ වර්ගපදය බෙදලා තියෙනවා පුතේ 3. මෙන්න මේ ඉර යට තියෙන එක්කෙනා තමයි අපිට තියෙන එකම ගැටලුව. මේ වගේ භාගයක මේ හරය යගේ නැති කරන්න එක ක්‍රමයක් තියෙනවා. මේ හරේ දින අගෙන් මේ දීලා තියෙන සමීකරණයේ සෑම පදයක්ම මොනවා කරන්න පුළුවන්ද? ගුණ කරන්න පුළුවන්. එතකොට මෙතන හරේ තියෙන පුතේ 3. එහෙනම් මේ සමීකරණයේ සෑම පදයක්ම අපි ගුණ කරනවා කියන්ද 3. එතකොට බලන්න 3 ගුණ කිරීම x වර්ගය බෙදීම 3 සමානයි 2x ගුණ කිරීම 3. දැන් බලන්න මෙතන සුළු වෙන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ 3ට මේ 3 මොනවා වෙනවා? කැපිලා යනවා. බලන්න මේ 3ට මෙන්න මේ 3 කැපෙනවා. එතකොට මෙන්න මේ හරයේ තියෙච්ච 3 කියන සංඛ්‍යාව එතනින් පස්සේ අපෙන් ඉවත් කළා යනවා. එතකොට අපිට අලුත් සමීකරණයක් ලැබෙනවා x වර්ගය සමානයි 6i x කියලා. එතකොට මෙන්න මේක විසඳන ක්‍රමය තමයි එක් පැත්තක් බිඳුවට සමාන කරන. එක් පැත්තක් බිඳුවට සමාන. එතකොට ධන 6i x මේ පැත්තට එනවා. එතකොට අපිට හම්බ වෙනවා x වර්ගය ඍණ 6i x සමානයි බිඳුවයි කියලා. ඉන් පස්සේ මේක ලියා ගන්නවා සාධක දෙකක ගුණිතයක් ආකාරයට. එක සාධකයක් x, අනෙක් සාධකය x ඍණ 6 සමානයි බිඳුවයි. එහෙනම් x සාධකයක් හෝ බිඳුවට සමාන විය යුතුය කියලා තියෙනවා. එතකොට උත්තරේ එනවා x සමානයි බිඳුව හා x සමානයි 6 කියන එක තමයි සමීකරණයේ විසඳුම් කියලා. අපි ඊළඟට බලමු මෙන්න මේ වීජීය භාග ඇතුළත් සමීකරණයක් විසඳන්න. හැබැයි මේකේ තියෙන්නේ වීජීය පදේ හරයේ තියෙන පුතේ වීජීය පද.
එතකොට මෙන්න මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම මුලින්ම එක ක්‍රමයකින් හදලා ඉන්නම්. පළමුවෙන්ම අපි මෙන්න මේ වීජීය භාගය තන් වීජීය භාග දෙකක් තියෙන්නේ. ඒක තනි භාගයක් ලෙස ලියාගන්න ඕනේ. එහෙම ලියාගන්න නම් මේකේ තියෙන එක පදයක් x හරියට දින. අනිත් පදය x ඍණ 1. එතකොට මෙන්න මේ හරයේ තියෙන කුඩා පොදු ගුණාකාරය තමයි ගන්න තියෙන්නේ. අපිට ලේසියෙන් ගන්න පුළුවන් මේකේ තියෙන කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන් මෙන්න මේ පද දෙක ගුණ කරලා තනි පද දෙකක් තියෙන නිසා. එහෙනම් කුඩා පොදු ගුණාකාරය එන්නේ x වාරයක් x ඍණ 1. එතකොට මෙන්න මේ ප්‍රකාශනය මේ x වෙනුවට මෙතන වැඩි වෙලා තියෙන්නේ x ඍණ 1. එහෙනම් මේකේ හරයයි ළමයයි දෙකම ගුණ කරන්න ඕනේ x ඍණ 1. මෙයා ගුණ කරා මේක හම්බ වෙලා තියෙනවා. එහෙනම් මෙයාත් ගුණ කරන්න ඕනේ x ඍණ 1. ඒක ලියලා තියෙනවා 3 වාරයක් x ඍණ 1. එහා පැත්තේ x ඍණ 1 ගුණ කරන්න ඕනේ x වලින් මේක හදන්න. එහෙනම් 1 ගුණ කරන්නත් ඕනේ x වලින්. හැබැයි මොන එකද එන්නේ ඍණ 1 ගෙනවිලා තියෙන්නේ. දැන් බලන්න මේ වීජීය භාග දෙක සුළු කරා තනි භාගයක් ආවා. එහා පැත්තේ තියෙන 8. හැබැයි ඒකෙත් ඉර යට තියෙනවා 1. දැන් දෙපැත්තෙම තියෙන භාග දෙක. එහෙනම් මේ වගේ භාග දෙක සුළු කරන්න ලේසි ක්‍රමයක් අපි දන්නවා. ඒක හරහට ගුණ කර හරස් ගුණිතය දා. එතකොට අපිට ලැබෙනවා 3 වාරයක් x ඍණ 1 ඍණ x සමානයි මෙයා මෙයාගෙන් ගුණ කරාම මෙතනට එනවා x වාරයක් x ඍණ 1 මෙතන තියෙන්නේ 8. මෙතන ගුණ කිරීම ලබමු දින. එතකොට 8 වාරයක් x වාරයක් x ඍණ 1 කියලා එනවා. දැන් මේ විදියට ලැබුණ සමීකරණය පොඩ්ඩක් අපි විසඳමු. සුළු කරමු. ඒ කියන්නේ වරහන් ඉවත් කරලා සුළු කරමු. මෙතනින් එනවා පුතේ 3x 3 වරක් එක ඍණ 3යි. මෙතන තියෙනවා ඍණ x. මෙතනින් එනවා 8x x වලින් ගුණ කරාම 8x වර්ගය. 8x එකෙන් ගුණ කරාම ඍණ 8x. අන්න දැන් සමීකරණේ දෙපැත්තක් තියෙනවා. ඊළඟට අපි කරන්නේ මේක එක පැත්තක් බිඳුවට සමාන කරන එකයි කරන්නේ. ඒක කරන්නේ මෙහෙම. මේ පැත්තේ 3x වලින් x එකක් අඩු කරලා ලැබෙනවා අපිට 2යි. සොලු කරගන්න මෙතන ඍණ 3 එහෙමම තියෙනවා. ඒකත් හරි. 8x වර්ගයත් හරි. ඍණ 8x එකත් හරි. ඊළඟට අපි කරන්නේ පුතේ මෙන්න මේ වර්ගපදය තියෙන්නේ මෙතන මේ පැත්තේ. ඒක නිසා අපි කරන්නේ වර්ගපදය තියෙන පැත්තට අනෙක් පද සියල්ලම අපි අරගෙන යනවා. ඒකට හේතුව තමයි මේකේ සංගුණකය ධන වුණාම අපිට සාධක හොයන්න ලේසි නිසා. එහෙනම් 8x වර්ගය ඍණ 8x මේ ධන 2x එහා පැත්තට ආවම ඍණ 2x වෙනවා. ඍණ 3 එහා පැත්තට ආවම ධන 3ක් වෙනවා. දැන් මෙන්න මේ සමීකරණය මේ පැත්තේ තියෙන පදයන් වලින් සජාතීය පද තියෙනවා 8x 2x. ඒවා ඉදින් පොඩ්ඩක් අපි සුළු කරගන්න ඕනේ. එතකොට අපිට
මේ සමීකරණය ලැබෙනවා 8i x වර්ගය ඍණ 10i x ධන 3 සමානයි බිංදුව ආකාරයට අපි සමීකරණ විසඳනකොට මේ බිංදුව බොහෝ දුරට දුනේ එහා පැත්තේ එහෙමනම් අපි මේ සමීකරණේ දෙපැත්ත වාරු මේක මෙතනින් අල්ලලා දෙපැත්තෙන් කොර පැත්තට කරගමු හරි අංශක 180ක් කරගමු අනිත් පැත්තට ඒකම තමයි මේ කරන්නේ මේ ඔක්කොම පද ටික මේ පැත්තෙන් ළිව බිංදුව මෙහා පැත්තෙන් ළිව වෙනසක් නැහැ දැන් මේ තිබුණ බීජීය භාග ඇතුළත් සමීකරණය ත්‍රිපද වර්ගය සමීකරණයක් ආකාරයෙන් ලැබිලා තියෙනවා මේ ත්‍රිපද වර්ගය සමී වර්ගය ප්‍රකාශනයේ මේ පැත්තේ තියෙන ප්‍රකාශනයේ සාධක හොයන්න ඇති මේක ඇවිල්ලා වර්ගපදයේ සංගුණකයේ එකට වඩා වැඩි අවස්ථාවක් එතකොට සාධක හොයන්න ධන තුනේ සාධක නෙවෙයි අපි ගන්නෙ මේ ඒවලාගේ ගුණ කරන්න ඕනේ සීවලි 8 වර 3 24 සාධක ගන්න ඕනේ එකතුව එකතු කරාම 10ක් වෙනවා 24 සාධක එකතු කරාම 10ක් වෙනවා නම් 4 වරක් 6 6 4 10 එහෙනම් හරි එහෙනම් මේක අපි ලියනවා 8i x වර්ගය ඍණ 6i x ඍණ 4i x ධන 3 සමානයි බිංදුව ආකාරය මේකේ පද දෙකෙන් දෙක වෙන් කරලා සාධක ඉවතර ගන්න පුළුවන් මෙතනින් එනවා 2x 8x වර්ගයේ 2x වලින් බෙදුවාම 4x ඍණ 6x 2x වලින් බෙදුවාම ඍණ 3යි මෙතන ලකුණ ඍණ එහෙනම් එකක් ගන්න එක තමයි තියෙන්නේ පොදු සාධකයෙන් ඉවතර ගන්න තියෙන්නේ 4x එනවා මෙතන ඍණ 3 එනවා මේ දෙකේ පොදු සාධකයක් හැටියට ඉවතර ගන්න පුළුවන් 4x ඍණ 3 කියන ප්‍රකාශය. මෙයාගෙන් මේක ගත්තාම ඊළඟ වරහන්ට එන්නේ 2x. මේක මෙතනට අරගෙන තියෙන. එහෙනම් මෙතන දෙන්නේ ඍණ 1. එහෙනම් සාධක දෙකක ගුණිතය බිංදුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සාධකයක් හෝ බිංදුව විය යුතුය කියලා. එක සාධකයක් තියෙන්නේ 4x ඍණ 3 සමානයි බිංදුව හෝ 2x ඍණ 1 සමානයි බිංදුව විය යුතුය. මෙතනින් මේ ඍණ 3 එහා පැත්තට යහම ධන 3ක් එනවා. ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1ක් එනවා. මේකේ දෙපැත්තම 4ෙන් බෙදන්න පුළුවන්. එහා පැත්තේ දෙපැත්තම 2ෙන් බෙදන්න පුළුවන්. එතකොට මෙතන එක උත්තරයක් එනවා x සමානයි 4ෙන් 3යි. මෙතන ඊළඟ උත්තරය එනවා x සමානයි භාගයයි අපිට ඕන මේ x වලට ආපු උත්තර දෙක මේ x වලට ආදේශ කරන්න පුළුවන් උත්තර දෙකම එකපාර ආදේශ කරන්න බෑ එක උත්තරේ ආදේශ කර x වල 4 3 මෙතනයි මෙතනයි දෙකම ආදේශ කරාම මේ පැත්තේ උත්තරේ අනිවාර්යෙන් කීයක් එන්න ඕනද 8ක් එන්න එහෙම වුණොත් තමයි මේ සමීකරණය තෘප්ත කරන්නේ බලන්න ආදේශ කරලා සුළු කරලා ඒතර උත්තරේ අනිවාර්යෙන් 8ක් එන්න ඒක තමයි සමීකරණයේ තියෙන විශේෂ ලක්ෂණය මේ පිළිතුර හැර වෙනත් පිළිතුරක් මේකට ගැලපෙන්නේ නැහැ. තෘප්ත කරන්නේ නැහැ. අපි ඊළඟට බලමු මේ වර්ගජ සමීකරණ. මෙතෙක් වේලා අපි කරේ සමීකරණ ක්‍රම ටිකක් විසඳන ක්‍රම ටිකක් කියන එක. ඉන් පස්සේ අපිට ඉගෙන ගන්න දේවා මේ වර්ගජ සමීකරණය අපිට දෙන්නේ නැහැ. දෙන්නේ අපිට ප්‍රකාශනයක් දෙනවා. ඒ ප්‍රකාශනයේ ඇසුරෙන් පුතේ වර්ගජ සමීකරණය අපි මොනවා කරන්න ඕනද ගොඩනගා ගන්නවා එහෙනම් අපි ඒ කොටසට අපි යමු ඒකට අපි කියන්නේ වර්ගජ සමීකරණ ගොඩනැගීම හා විසඳීම කියලා එතකොට පුංචි ගැටලුවක් තියෙනවා අනුයාත ධන ඔත්තේ සංඛ්‍යා දෙකක වර්ගයන්ගේ අයිතිය 74 කි සංඛ්‍යා දෙක සත්‍ය. එතකොට මේක තමයි ගන්න. අපිට සංඛ්‍යා දෙක හොයන්න. සංඛ්‍යා දෙක දන්නේ නැහැ.
නොදන්නා දෙයක් අපි ඉගෙන ගන්නවා නොදන්නා දෙයක් ප්‍රකාශ කරන්න අපි භාවිතා කරනවා සංකේතයක් ඒවට අපි කියනවා වීජීය සංකේත කියලා එහෙනම් දන්නේ නැති දෙයක් තමයි මේ ප්‍රකාශ කරන්නේ නම් අපිට ඕන නම් එක සංඛ්‍යාවක් ගන්න පුළුවන් මොකක් කියලා වීජීය සංකේතයක් භාවිතා කරලා පළමු ඔත්තේ සංඛ්‍යාව x කියලා ගන්න ඊළඟට වචනයක් තියෙනවා මෙතන අනුයාත ඔත්තේ සංඛ්‍යා කියලා ගන්නවා ධන ඔත්තේ සංඛ්‍යා තියෙනවා අනුයාත කියන්නේ එක ළඟ පිහිටි උදාහරණයක් එක ගත්තොත් ඔත්තේ සංඛ්‍යා ගත්තොත් 1 3 5 ඕයින් අනුයාත ඔත්තේ සංඛ්‍යා තමයි 1 3 කියන්නේ 1 අනුයාත ඔත්තේ සංඛ්‍යා යුගල ඊළඟට 3 5 කියන්නේ තවත් අනුයාත ඔත්තේ සංඛ්‍යා යුගල ඒක නිසා පළමු ඔත්තේ සංඛ්‍යාව x නම් ඊළඟ අනුයාත ඔත්තේ සංඛ්‍යාව ලැබෙන්නේ කොහොමද පුතේ අනුයාත ඔත්තේ සංඛ්‍යාව දැන් අපි 1 කියලා ගත්තොත් ඊළඟ අනුයාත ඔත්තේ සංඛ්‍යාව 3 කියලා ලැබෙනවා ඒ කියන්නේ 1ට කීයක් එකතු කරාමද 3 හම්බෙන්නේ 2ක් එකතු කරා 1 ඔත්තේ සංඛ්‍යාව 5 කියලා ගත්තා නම් ඊළඟ අනුයාත ඔත්තේ සංඛ්‍යාව ගන්න අපි 5ට 2ක් එකතු කරා ඔය විදිහට පළවෙනි ඔත්තේ සංඛ්‍යාව x කියලා ගත්තොත් ඊළඟ ඔත්තේ සංඛ්‍යාව ගන්න නම් මේ x වලට එකතු කරන්න ඕනේ පුතේ කීයද 2ක් එහෙනම් ඊළඟ ඔත්තේ සංඛ්‍යාව ඉන්නේ ඊළඟ අනුයාත ඔත්තේ සංඛ්‍යාව ඉන්නේ x එකතු කිරීම 2 x ධන 2 කියලා දැන් අනුයාත ධන ඔත්තේ සංඛ්‍යා 2 ලියාගත්තා ඒ ඔත්තේ සංඛ්‍යා 2ක මොහොකද වර්ගයක් මේක. එතකොට පළවෙනි ඔත්තේ සංඛ්‍යාව x නම් එයාගේ වර්ගය x වල වර්ගය. දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව x ධන 2 නම් එයාගේ වර්ගය x ධන 2ෙහි වර්ගය කියලා ගන්න පුළුවන්. ඒ වගේ එකතුව 74යි කියලා තියෙනවා. අන්න එහෙනම් දැන් අපි සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමීකරණ අනුයාත ධන ඔත්තේ සංඛ්‍යා 2ක මේ 2 වර්ගයන්ගේ එහෙනම් x වර්ගය ධන x ධන 2ෙහි වර්ගය සමානයි 74යි කියලා කියනවා. මේ තියෙන්නේ පළවෙනි ඔත්තේ සංඛ්‍යාව මේ තියෙන්නේ ඊළඟ ඔත්තේ සංඛ්‍යාව ඒ දෙන්නගේ වර්ගයන් 2 තමයි මේ තියෙන්නේ. ඒ දෙන්න එකතු කරාම උත්තරේ කීය කියලා එළදෙන 74යි කියලා. ඊට පස්සේ දැන් සමීකරණය ගොඩනගලා ඉවර ඊළඟ අපිට තියෙන මෙන්න මේ සමීකරණය විසඳන්න බලමු මේ සමීකරණය විසඳන ආකාරය මෙතන තියෙන්නේ x වර්ගය මෙන්න මේ දීලා තියෙන පූර්ණ වර්ගායතය සුළු කරන්න ඒක මනෝමය සුළු කිරීමේ පියවර අපි ඉගෙනගෙන තියෙනවා මේ x වර්ගයේ පදෙම මේ පද මේ ද්විපද ප්‍රකාශනයේ වර්ගයයි මනෝමයෙන් සුළු කරන පියවර තමයි මේකට කියනවා පළමු පදය මේකට කියනවා දෙවන පදය පළමු පදයේ වර්ගය මෙන්න x වර්ගය පද දෙකෙහි ගුණිතය හි දෙගුණය ගුණිතය 2x ඒකේ දෙගුණය 4x දෙවන පදයේ වර්ගය දෙකේ වර්ගය 4 සමාන වෙනවා කියලාද 74 දැන් මේ පැත්ත පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් මේ x වර්ගය ඒවා එකයි x වර්ගය ඒවා එකයි සුළු කරාම එනවා 2යි x වර්ගය මෙතන 4x මෙතන ධන 4 තියෙනවා මේ 74 ගෙනවා මේ පැත්ත ඇයි එක් පැත්තක් බිඳුවට සමාන කරන්නේ එතකොට මෙතන එනවා 2යි x වර්ගය මෙතන එනවා 4යි x මෙතන එනවා ධන 70 සමානයි වෙනවා බිඳුව. දැන් අපිට ලැබිලා තියෙනවා පුතේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. මේකේ තියෙනවා තව සුවිශේෂී ලක්ෂණය. මේකේ දිහා බැලුවාම අපිට නිකන් පොඩ්ඩක් පේනවා මේ සෑම පදයක්ම දෙකෙන් බෙදෙනවා කියලා. එහෙමනම්
මේ සමීකරණයක සමීකරණයක අපිට ඕනම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් හැබැයි සෑම පදයක්ම මම ඊළඟ පියවරේදී දෙකෙන් බෙදමු. 2x වර්ගය දෙකෙන් බෙදුවාම උත්තර x වර්ගය. 4x දෙකෙන් බෙදුවාම 2x -35 සමානයි 0 කියලා. ඊළඟට මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය පද හතරක් ආකාර ලියා ගන්නවා. x වර්ගය -7x -5x -35 සමානයි 0 කියලා. ඊට පස්සේ මේ පද දෙකේ සාධක x ඉවතර ගත්තාම x ධන 7 මෙතනින් -5 ඉවතර ගත්තාම x ධන 7 සමානයි 0. එතකොට x ධන 7 වාරයක් x -5 සමානයි 0යි. එතනින් පස්සේ x ධන 7 සමානයි බිඳුව හෝ x -5 සමානයි බිඳුව විය යුතුයි කියලා දෙනවා. එතකොට මෙතනින් එක උත්තරයක් එනවා x සමානයි ඍණ 7 හා x සමානයි 5 කියලා. එහෙනම් මේකෙදි කියලා තියෙනවා ධන ඔත්තේ සංඛ්‍යා දෙක. එහෙනම් අපිට මෙන්න මේ ඍණ කියන සංඛ්‍යාව නේ අපි සලකන්නේ ධන 5 කියන සංඛ්‍යාව. එහෙනම් පළමු සංඛ්‍යාව 5 හැටියට ගත්තොත් ඊළඟ සංඛ්‍යාව උත්තරෙන්නේ 7. දැන් අපි බලමුකෝ මේ ලැබෙන උත්තරේ ලැබෙනවද කියලා. පළවෙනි පදේ වර්ගය 5 වර්ගය 25යි. දෙවෙනි පදේ වර්ගය 7 වර්ගය 49යි. ඒ දෙන්න එකතු කරාම උත්තරේ 74ක් විදිහට අපි ලැබෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීමේ. ඒ යටතේ අපි මූලික ගැටලු කිහිපයක් අපි සාකච්ඡා කරා. ඊළඟට අපි දෙවෙනි ක්‍රමයේ තියෙන්නේ වර්ගජ සමීකරණය වර්ග පූර්ණයෙන් විසඳීම. ඒක ඊළඟ කොටසට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නිහඬව සායිබෝ.